කොහොමද ඔයාලට අමාස් ඩයරි මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේකේ වෙන්නේ කැම්පස් එකේ මම ගෙවන 3 වෙනි අවුරුද්ද. මම හිතුවා ඒ ලබා ගන්න අත්දැකීම් ඔයාල එක්කත් මේ විදිහට ෂෙයා කරගන්න. ඔන්න ඉතින් අද අපි මේ ලෑස්ති වෙන්නේ හොස්ටල් එකේ ඉඳලා කැම්පස් එකේ වලට යන්න. පෙරාදිනේ කැම්පස් එකේ වල කිව්වම නොතන්න කෙනෙක් නැති තරම්. අද මේ වලේ තියෙන්නේ රෝමන්ත්‍රණය. මොකක්ද මේ රෝමන්ත්‍රණය කියන්නේ? ඔයාලා හැමෝම දන්නව ඇතිනේ සජීව් ලෝනියස් ගැන. මේ සජීව් ලෝනියස්ගේ අමු කල්චයක ගැනත්. ඉතින් අන්නේ අමු කල්චයකත් අරගෙන අද සජීව් ලෝනියස් එනවා අපේ කැම්පස් එකට. හොස්ටල් එකේ ඉඳලා අපි එළියට එනවා නම් නීතියක් විදියට අපි ලේට් පාස් බුක් එකේ සයින් කරනවා. ඊට පස්සේ කුඩියත් ඉහළගෙන මේ ඇවිදගෙන යන්නේ හීනියට පොද වැටෙන වැස්සේ උනත් ඉක්මනට වලට යන්න තියෙන ඌමනාවට. මොකද අපි මේ දවස් එනකම් බලන් හිටියේ සතියක් පුරාවට. ඉතින් ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ ඉදිරිවීර සරච්චන්ද්‍ර හෙලිමාන් රංගපීඩයට. වලගාවට ආපු ගමන්ම මුලින්ම අපි කරේ ප්‍රවේශ පත්‍රය මිලදී ගන්න එක. ප්‍රවේශ පත්‍ර මිලදී ගන්න විශ්වවිද්‍යාල සිසුන්ට විතරක් වෙන්වුණු ප්‍රවේශ පත්‍ර කවුළුවේ තමයි අපි මේ ඉන්නේ. අද කොන්සර්ට් එක පටන් ගන්නේ රෑ 7ට. අපි වලගාවට එනකොට වෙලාව හවස 5යි. ඉතින් අපේ තුව වලට ගිහලා වාඩි වෙන්න කලින් චුට්ටක් ඇවිදලා ඒ අවට තියෙන ස්ටෝල්ස් වලින් මොන හරි අරගන්න. බලන්නකෝ මේ දවස් වල තියෙන වැහි ඇඳිරියත් එක්ක වලට අත අමුතුම ලස්සනක් ඇවිල්ලා. අපි වල ඇතුළට යනකොටත් ගොඩක් අය ඇවිල්ලා වලේ වාඩි වෙලා හිටියා. ඉතින් අපිත් අපිට ස්ටේජ් එක හොඳට පේන තැනකින් ගිහිල්ලා වාඩි වුණා. ඉතින් රෝමන්ත්‍රණේ පටන් ගන්නකම් වලට වෙලා වාඩි වෙලා ඉන්න අපි ස්ටෝල්ස් වලින් ගෙනාපු එක එක විදිහේ කෑම ජාති රස බලන ගමන් යාළුවොත් එක්කත් පුංචි කතාවක් දාගෙන ඉන්නවා. ඒ ඉන්න වෙලාවෙදි මට හිතුණා මේ මම ජීවිතේ ගෙවන ලස්සනම ලස්සන දවස් දෝ කියලා. කැම්පස් ජීවිතයේදී යාළුවොත් එක්ක ගත කරන්න හම්බ වෙන මෙන්න මේ වගේ හවස්වර වලට මං හරිම කැමතියි. මොකද අපි කතා කරන පුංචිම පුංචි සංවාද ඇතුලේ උනත් ගොඩාක් ගැඹුරුම ගැඹුරු කතාවල් හැංගිලා තිබුණ හරි අපූරුවට. දන්නෙම නැතුව වෙලාවත් ගෙහින් කොන්සර්ට් එක පටන් ගත්තා. ඇත්තම කිව්වොත් අමු කියන දේ හරි රහට, අමුවෙන් කියන දේත් හරි රහට මිනිසුන්ගේ හිතවලට සමීප කරන්න පුළුවන් සජීව් ලෝනියස් කියන්නේ හරි අපූරු කලාකරුවෙක්. තරගෙන වේදනා උහුලගෙන හිටියත් ගීතත් එක්ක මිමිනෙද්දී හිතත් එක්ක සංවාද කරද්දී පුංචිම පුංචි වෙලාවකටවත් හිතේ හැමේ දුවන්නේ. ඉතින් හයියෙන් වහින වැස්සවත් අපිට දැනුන්නේ නැති තරම්. කොහොම නමුත් කොන්සර්ට් එක අතරමැදදී වගේම කොන්සර්ට් එක අවසන් වෙන්න කලින් වහින්න ගත්තා. හැබැයි මම දකින හැමෝම කොට ඉහළගෙන කොන්සර්ට් එක බැලුව මිසක් කවුරුත් එතන නැගිටලා යන්න උත්සාහ කළේ නැහැ. ඒක තමයි ප්‍රේක්ෂකාගාරයකින් ගායකයෙක්ට ලැබෙන්න පුළුවන් උපරිම ගෞරවය. ඉතින් මම හිතන්නේ අමු කල්චයක කියන එක අපි හැමෝම ගොඩක් තදින් වැළඳගත්තා. මේක ඇතුළෙන් දෙන පණිවිඩයන් ගොඩක් තියෙනවා. මේ හැම දෙයක්ම ජීවිතයට හරිම වැදගත්. ඉතින් මම එකෙන් ඉගෙනගත් එක දෙයක් තමයි මිනිස්සු පිටකවරෙන් මනින්න හොඳ නෑ කියන එක. පිටකවර විතරක් බලලා අපිට කෙනෙක් හොඳද නරකද කියලා තීරණය කරන්න බෑනේ.
ඒ වගේම තමයි අපි කොන්සර්ට් එක බලලා යද්දි මේ දේවල් ගැන ගොඩක් කතා වුණා. ඉතින් කොන්සර්ට් එක ඉවර වෙලා අපි ආයෙත් අපේ හොස්ටල් එකට ආවා. ආයෙත් දවසක මේ වගේ ලස්සන බ්ලොග් එකකින් අපි එකතු වෙමු. අම්මාස් ඩයරි channel එකත් subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම්. සුබ දවසක්.